channel අපි අද කතා කරමු පුතේ 8 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ paper එකේ රචනා ප්‍රශ්න දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය සුළු කරන්න තියෙන්නේ පුතාලා මේ දකුණු පළාත් paper එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කරලා නැත්නම් මගේ වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න හරි අපි දැන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න යම් මේ ප්‍රශ්න වලට උත්තර මේ ප්‍රශ්න පත්‍රය ලියන්න බෑ අපි ගන්න ඕන කොලයක්. එහෙම නැත්නම් ඔයාලගේ කරපු පොතක් ගන්න පරණ පොතක්. හරි පුතේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන සුළු කරන්න භාග දෙකක් බෙදන්න තියෙන්නේ. මම මේ විදියට මේ පැත්තෙන් උත්තර ලියන්න ගන්නම්. දෙවනි කොටස. පුතාල උත්තර ලියද්දී පුතාල මොන ප්‍රශ්නේද මේ? දැන් මම උත්තර ලියන්න හදන පුතේ පළවෙනි ප්‍රශ්නේ. A kotase, you know, Romila kangi kutte. Honey, name an iveradiva anki the unknown. It has a on a decay pahing acre bedima this pahing visi decker. Hurry the Mulim Karagan on a may metanati in a Misha Sangya, Vishama Bagya Karagan. Hurry, Pasarak decker, the hayai. දහයයි එකයි එකොළහයි එකොළහ බෙදීම පහ මගේ පුතාලා දන්නව බෙදීමත් එක්ක අපි ගණුදෙනු කරන්නේ නෑ පුතේ භාගවලදී හරි බෙදීම අපි හදා ගන්න ඕන ಗುಣ කිරීමක් විදියට හැබැයි මෙතන ಗುಣ කිරීම දාපු ගමන් මොකද්ද වෙන්නේ මේ භාග සංඛ්‍යාවේ පරස්පරය අපි මෙතනින් ලියන්න ඕන හරි දැන් මට කියන්න බලන්න This pahim visideka kiyana bhagaye parasparaya mokadda? Visideka yatata yanawa udata enawa 35 harine ha dammata kiyanna mage putemme paswarak 1 35 ta paswarak 5 na 35 ta paswarak kiyada ඔන්න ඔය විදිය තමයි සමහර දරුවෝ වරද්දනවා. පස්වරක් එකයි. පුතේ අපි බලන්න ඕන 35ට පස්වරක් කීයද කියලා. හරි. ආ එතකොට 35ට පස්වරක් කීයද? පස්වරක් 7යි. ඊළඟට මේ මෙතන 11යි 22. දැන් ඔයාලා දන්නවා 11 වර චක්‍රයේ 22 තියෙනවා තමයි. හා. එහෙනම් 11 වරක් 1 11යි 22 කියන්නේ 11 වරක් 2. හා එතකොට මට කියන්නේ 7ව 7 ගුණ කිරීම එකනේ 7 වරක් එක 7යි යට 2 වරක් එක 2යි එහෙනම් පිළිතුර කීයද භාගයයි හොඳද හරි ඊළඟට අපි බලමු රෝම ඉලක්කම් 2 හරි පුතේ අපි දැන් රෝම ඉලක්කම් 2 සාකච්ඡා කරමු මේ මම මෙතන පැත්තකින් රෝම ඉලක්කම් 2 කියලා දැම්මා. ඊළඟට 100ට 20ට අනුරූප මේ 100ට 20ට මේක කියවන්නේ කොහොමද? 100ට 20ට අනුරූප අනුපාතය සරලම ආකාරයෙන් ලියන්නලු. හරිද? හා. එතකොට 100ට 20. හරි. 100 නම් 20ක්. හරි. හා. මෙයා 20 නම් ඉතුරු භාගෙ මට කියන්නකෝ කීයද කියලා. ඉතුරු භාගෙ දැන් ඔන්න 100ෙන් 20ක් අඩුවයක් කරලා තමයි අපි ඒක ගන්න ඕනේ. එතකොට එයා කීයද? 100ෙන් නම් 80ක්. හරි. හා. එතකොට එක තැනකට 20යි 90 අනිත් තැනේ 80යි. හරිද? දැන් මෙයා පුතේ සරලම ආකාරයෙන් අපෙන් අහන්නේ. එතකොට කොහොමද මෙයා සරලම ආකාරයට පත් කරන්නේ? ඔයාලා දන්නවම 20යි 80යි. කියන බෙදන්නේ මුලින්ම බෙදෙනවා 10 එන්නේ. එතකොට 20 10 න් බෙදුවම 2යි 80 10 න් බෙදුවම 8යි. හරිද? මේක තවත් ලියන්න පුළුවන් සරලම කළා. අපෙන් අහන්නේ මේ සරලම ආකාරයෙන්නේ. එතකොට මෙතන මේ තියෙන 2යි 8යි දෙවර චක්‍රයේ තියෙනෝනේ. ආ එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 4යි. අන්න සරලම ආකාරය කියන්නේ 1 94. හොඳද? හරි. එහෙනම් ඊළඟට අපි බලමු
බී කොටස එක්තරා පාසලක ළමුන්ගෙන් 65%ක් පිරිමි ළමයි වන අතර ගැහැණු ළමයින් ගන්න 1050කි. හරි. පුතේ මේ පැත්ත බලන්න. එක්තරා පාසලක හරිද? අපි මෙතන අංක දාගමු. අංක කීයද මේ? B කියලානේ තියෙන්නේ. එහෙනම් B තමයි අපි හදන්න යන්නේ. B ගේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ පාසලේ සිටින ගැහැණු ළමයි ප්‍රතිශතය කොපමණද? හරිම ලේසි මේ රෝමි ලකුණ. පුතේ 65%න් පිරිමි ළමයි. 100න් නම් 65ක් තමයි පිරිමි ළමයි. ආ එහෙනම් ඉස්කෝලේ ඉන්න අනිත් ළමයි ටික නේද? ගෑල් ළමයි වෙන්න ඕන. හරි. ඔන්න ටීචර් මෙතනින් B කියලා දැම්මා. B වල අපි පළවෙනි කොටස අපිට ඕන ගැහැණු ළමයි ප්‍රතිශතය. පුතේ 65ක් කියන්නේ 100ට 65ක් කියන්නේ පිරිමි ළමයිලු. එතකොට සියෙන් 65ක් පිරිමි ළමයි නම් ඉතුරු මේ සියෙන් අපි අඩු කරලා බලමු 65ක් අපිට කීය දෙන්නේ කියලා. හරි. කීය දෙන්නේ? බිංදුවෙන් 5ක් 5යි. නේ ඇයි එහා පැත්තේ එකක් ගේනවනේ මගේ පුතේ නේ? 10න් 5ක් 5යි. මෙතන තියෙන්නේ 9යි. 9න් 6ක් අඩු කරාම 3යි. එතකොට 35. එහෙනම් ඉතුරු 100ට 35 තමයි කවුද අපේ? ගැහැණු ළමයි. හොඳද? හොඳට මතක තියාගන්න. මගේ පුතාලා දැනන් ඉන්න ඕන මේ 100ට මේ ප්‍රසන්ටේජ් මාර්ක් එක. මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා පුතේ? මේකෙන් කියවෙන්නේ හැම වෙලේම 100ට නම් කොච්චරයිද මේ? මෙයා කියවන්නේ 100ට 65. මෙයා 100ට 35. එහෙනම් 100න් නම් 35. හරි. ආ ප්‍රතිශතය. හරි. අපි ඊළඟට යන රෝමි ලක්කන් දෙකට. අපි බලමු රෝමි ලක්කන් දෙකේ මොකක්ද තියෙන්නේ කියලා. පාසලේ සිටින පිරිමි ළමයි සංඛ්‍යාව කොපමණ දහනවා? ආ පාසලේ ඉන්න පිරිමි ළමයි සංඛ්‍යාව. ඊට කලින් මේ බලන්න අපිට ගාණ දීලා තියෙනවා ගෑල් ළමයි නම් ඉන්නවලු 1050ක්. ගෑල් ළමයි මෙන්න මේ 100ට 35 කියන්නේ සමානයි 1050යි. හරි. අපෙන් අහන්නේ පිරිමි ළමයි ගාණ. දැන් නිකන් හරි පිරිමි ළමයි 70%ක් වගේ හිටියන. එහෙනම් මේකේ දෙගුණේ නේ පිරිමි ළමයි. හා දැන් එහෙම බෑ. අපි දැන් හොයන්න ඕන 100ට එකක් කියන්නේ කොච්චරක්ද කියලා මගේ පුතේ. මේ 1050ක් කියන්නේ 100ට 35 නම් අපි හොයාගමු 100ට එකක් කියන්නේ කොච්චරද කියලා. මේ 100ට එකක් කියන්නේ 1050 35න් බෙදුවම නේද? හා එහෙනම් අපිට අවශ්‍ය 100ට 65ක් කොච්චරද කියලා. එහෙනම් මෙයාව ආයි ගුණ කරන්න ඕන 100ට 65න්. ඔය අපෙන් අහන්නේ පිරිමි ළමයි ගණන්ෙන් පුතේ. හරි. හා එහෙනම් 1050 35න් බෙදලා ඒන පිළිතුර මම ගුණ කරන්න ඕන කීයද? 100ට 65 නැත්නම් 65න්. හරි. ඇයි එහෙම ගුණ කරන්නේ? 100ට 65 හොයාගන්න. හොඳද? එතකොට මෙතන කීය දෙන්නේ? 1050 35න් බෙදුම් බලන්න. 1050 35. හරි. 35යි 70යි. 70ට 35ක් එකතු කරලා බලමු අපි කීය දෙන්නේ කියලානේ. 70ට 35ක් එකතු කරාම 5යි 7යි 3යි 10යි. යන්න හරියටම 105 එනවා. එහෙනම් මෙතන කීය දෙන්නේ? 3 නේ. 105යි 105න් 105ක් අඩු කරාම බිංදුවයි. මේ බිංදුවට නෑ බිංදුවයි. හරිනේ. එහෙනම් බිංදුව 35 බිංදු දෙකක් දාමු අපි මෙතන බිංදුවයි. හරි. එතකොට පුතේ 100ට එකක් කියන්නේ ළමයි 30ක්. අපිට ඕන 100ට 65ක්. ඇයි? අපි දන්නවා පිරිමි ළමයි 100ට 65ක් මේ ඉස්කෝලේ ඉන්නවා. එහෙනම් මේන පිළිතුර ඒ කියන්නේ 30 ගුණ කරා නම් හරිනේද 65න්. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේ පාසලේ කොච්චර පිරිමි ළමයි ඉන්නවද කියලා. දැන් ඔයාලා දන්නවා මේ 30න් ගුණ කරන්න කිව්වොත් බය වෙන්න එපා. අගට බිංදුව දාන්න. ඊළඟට 3/5 15යි 1ක් ඉතුරුයි. ඒක පැත්තකින් ලියාගන්න. 3/6 18යි 1යි 10 නමේ. එහෙනම් මේ පාසලේ පිරිමි ළමයි කොච්චරක් ඉන්නවද? 1950ක්. හරි නේද? හරි.
එහෙනම් ඔයාලා මේ ප්‍රශ්නේ තනියෙන් පිළිතුරු ලියලා හරිද කියලා බලන්න හොඳද? හරි. Goodbye.